एखाद उपात गेले पुंची कुमार इट आदर गला ईट पास ए आदरे ए गेले की जीवित मुना मे जीवित कथावे नवनि दिगेरुमाय सुजानी कथा कलाए प्रिया देंग वारें गेले विमुक्ति अय्यगे अय्या देंगिया मन दोरकट एन्नम अने वारें गेले अपि पार दान्ने प्रियंगदा एम के दस बेलुआ साकी अय पीट वेला अभी वाहने ग्याम यां प्रिया साकी वाहन अंगने टावे ये मोते पुरा रैक निधि वेरू निशा ओने वेसु मोहनि खमसे उड़ीन दमागिन वाहन अंगने टेन साकी दश वाशा बला उन्ने एतम वेदनाविनी मठ समावेन लोको अये ඔයා ළඟට ඇවිත් දවසක මම වැඳලා සමාව ගන්නම් මේ වෙලාවේ ඔයා ළඟට මට ඉන්න බෑ සමාව ඉන්න වායිෂා කිවි සිටිනි පව් අයරෑට නිදි මරලා යන්නේ ඔව් හරි මහන්සි පාටයි සාක්‍රිත අයියා විමුක්ති අයියට හරි ආදරේ ඒකයි මෙහෙම දුක් විඳින්නේ අයියා යනවා කෙල්ල ළඟටම පැමිණ ඇති බව සක්විති දන්නේ නැත. ඇයි ඉන්න බව දන්නවා නම් ඔහු රෝලෙන් හෙලවෙන්නේ නැත. ඒ කිසිවක් නොදා සක්විති වාහනේ නවලෝක රෝහලේ වාහනාංගණයෙන් පිටතර ගත්තේය. අම්මේ පැටියා වාෂාගේ දෙනතින් එක දිගට කඳුළු ගලයි. අම්මේ තාත්තිය බලල ඉන්නම් පැටියෝ. වාෂා කඳුළු පිරි මුහුණින්ම කොල්ලාගේ මුණ සිප ගත්තාය. අම්මා එහෙනම් පරිස්සමින් ඉන්න. අපි ඉක්මනට එන්නම්. හොඳයි පුතේ. තුනුරුවන් සරණයි. පරිස්සමින් පුතේ. ප්‍රියංවදා කෙල්ලගේ අතින් අල්ලා ගත්තාය. වාෂා ඇවිද්දී වෙවුලන දෙපාවලිනි. මං ඔයා ළඟට එනවා රත්තරනි. ඔයාගේ බබා එනවා. කෙල්ල වෙවුලමින් සිටුවාය. උඹ වෙවුලනවනේ කෙල්ලේ. ප්‍රියංවදා කීවි කෙල්ල වෙහුලන බව ඇගේ අත අල්ලාගෙන ඉඳිද්දී දැනෙන නිසාය. මට දරා ගන්න බෑ ප්‍රියා. හිත අයිය කරගනින් වස්වේ. සුජා එන්ට්‍රන්ස් එකේ ඇති. කෙල්ල දෙන්න ඇවිද්දා නොව දිව්වෝය. සුජානි කෙල්ල දෙන්නව ඈතදීම දැක්කාය. ලස්සන කෙල්ලෙක්. කොල්ලාටම මවලා වගේ. ඇය වර්ෂාව දෙක සිතුවාය. ඒ ලස්සන්ට යටින් ඇති අහිංසක බව සුජානි වර්ෂාගේ ඇස්සලින්ම තේරුම් ගත්තාය. සුජා මේ වර්ෂා යං කෙල්ලේ ඉක්මනට යං. සුජානි ඉක්මන් වූවාය. විදුලි සෝපානය පහළට එනතෙක් යුවතියන් තිදෙනා විදුලි සෝපානය ළඟ නතර වී උන්නෝය. ඔයාට පින් සුජා. වර්ෂා කිවි අඬමිනි. හරි කෙල්ලේ පින් තමයි. දැන් අඩන් නැතු යං. විදුලි සෝපානය පහලට ආවේය. යං කෙල්ලේ වර්ෂා දිගටම වෙවුලයි. මේ කෙල්ලව වෙවුලනෝනි ප්‍රියා. ගොඩක් කාලෙකට පස්සේ සුජා අයියව බලන්නේ. පුළුවන් ඉක්මන්ට බලලයන්. කල්පයක් ඕළඟ වැතර ඉන්නට පතන කෙල්ලට ඉන්නට ලැබෙන්නේ විනාඩි පහකි දහයකි. විදුලි සෝපානේ විවර විය. යං අනාඩා යන්නේ පාකෙල්ලේ අනිත්‍ය සැක හිතයි. වාෂා දිනෙත් බර කරගත්තාය. එන්න. විමුත් ඉන්නා කාමරේ දොර ඇරිණි. ඒ මොහොතේ උළඟුන්නේ ධනසිරිය. කඳුලින් තෙමී ගිය මොහොනින් වාෂාගේ රුව මතුය. ධනසිරි එමම නැගිටියේ. නංගි මං අයියව බලන්න ආවායේ. කෙල්ල එහෙමම විමුති දෙසට හැරුණාය. විමුති උන්නේ දැස් වසාගෙනේ. අයියේ චුට්ටක් ඉන්නකෝ. ප්‍රියංවදා ධනසිරිව කාමරෙන් එළියට රැගෙන ගියාය. වර්ෂාත් විමුතින් මොහොතකට කාමරේ තනිවිය. වර්ෂා පැලි පැලි කඳුළු ගණන දෙනෙති ඔහු දෙස බලා උන්නාය. අනිමගේ රත්තරන් ඔයාගේ බබා ඇවිත් ඇස්සරින්නකෝ. වාෂාට ඇඬුනි.
ඇයි එහෙමම පහත්තේ? ඒ මූණම දෝතර ගත්තාය. අයියේ, මගේ අයියේ! විමුක්ති ඇහැරුනේ සිහිනෙන් මෙන් ඇසුණු ඒ හණිනි. මං ආවා ආවා. කෙල්ල වෙවුලමින් එහෙ මූණ දෝතින්ම ගෙන කීවාය. ඇයට කතා කරගන්නට නොහැක. ඒ තරමටම වෙවුලයි. විමුක්ති බලාගෙනම උන්නේ ඒ පුදුමාකාර බැල්මකි. යමක් කියාගත නොහැකිව වායිෂාගේ දෙතොල් ගැහෙයි. බබා ආවා, ඔයාගේ බබා! වායිෂා තොල්පටහා බාගෙන මෙන් කීවාය. පපුව ඇවිලින්නේ ලෝදිය හැලියක දැමූ ලෙසිනි. බබා ආවා! විමුක්ති ඔහුගේ මූණ මත තිබු ඇගේ සිනුරු දෑත් මත දෑත් තබාගෙන කීවේය. වායිෂා එහෙමම පහත්ති ඔහු වැළඳ ගත්තාය. නොනොත් ඒ මුණ සිපගත්තාය. ඕ මහත්තයෝ, ඔයාගේ බබා ආවා! මං බයෙන් ආවේ, මගේ රත්තරන්ට මාවත් මතක නැතු ඇති කියලා. මට නැත. ඊට වඩා යට කතා කරන්නට නොහැක. පපුව ගැලවීගෙන මින් උඩට එයි. මාව මතකයි නේද? බබා! ඔහුලාගත නොහැක. පැලෙන්නේ ඒකය. ඔයාට සනීප නෑ මහත්තයෝ, මං දන්නවා. බලන්න එන්න විදියක් තිබ්බේ නෑ බබාට. ඒත් මං අද ආවා. විමුක්ති දිගටම ඒ අත අල්ලාගෙන ඉඳි. මට තාමත් ආදරේ නේද? වායිෂා පහත්ති ඒ දෙතුල් අද්දරටම දෙතුල් තබා රහසින්මින් ඇසුවාය. හැකේ දෙතුල් තිබුණේ ලී පාටට වෙවුලමිනි. විමුති ලස්සන්ට සිනාසුනේ. මං දන්නවායේ. කෙල්ල එහෙමම ඒ දෙතොල්ට දෙතොල් තබා වැරෙන් සිපගත්තාය. එය පුදුමාකාර හද්දකි. කෙල්ලගේ දෑත් ඒ හිසපුරා උමුතුෙන් මෙන් දිවගියේ. මැරුණත් ඔයා මගේ, මං දන්නවා. වර්ෂා ඒ පපුවට හිස තබා ඒ පපුවම සිපගත්තාය. ඒ දෙතොල්වල රස්නේ විමුක්තිට බොහෝ දේ සිහිවන්නක් බව කෙල්ල දැනුන්නේ නැත. ඔවුන්නේ කතා කරගත නොහැකිවය. ඔහුට වචන මතක නැත. අපිට පුතෙක් ලැබුණා. මේ වගේම තාත්ති වගේමයි. එයා පහල ඉන්නවා. මට ගේන්න විදියක් නැහැ. සනීපු වුණාම පෙන්නන්නම්. බබා ඉන්න. වාෂා ගැස්සීමෙන් බැලුවාය. පුදුමය. ඒ කිව්වේ ඔහොමද? මොකද්ද රත්තරන් කිව්වේ? බබා ඉන්න. අනේ මං! වාෂා වෙවුලන්නට විය. ඔහුට හොඳටම සීයේ නැත්තං එහෙම කියන්නේ නැත. මං දාලා යන්නේ කොහොමද දැන්? ඒත් මට ඔයා ළඟට වෙලා ඉන්න දෙන්නේ නෑ රත්තරන්. විමුක්තිය දෙස බලාගෙනම උන්නේ. දිගටම බලාගෙන උන්නේ. ඒ ඇස්වලට ගිලීගෙන බලා උන්නේ. කොහේ ගියත් මං ඔයාගේ අයියේ. කොහොමත් දැන් අපිට වෙන් වෙන්න බෑ. අපිව වෙන් කරන්නත් බෑ. කාටවත් බෑ. වායිෂාගේ ඇසින් එක දිගට කඳුළු ගලාගෙන ඉන්නට විය. විමුක්තික සුරත එසවිනි. පුදුමයකට මින් ඒවිත් නතර වූයේ ඇගේ කමුල් මතය. අනේ මට! ඌලාගත නොහැකිව ඇය විමුක්තිගේ ලය මතරම කඩා වැටුණි. ඇයේ පපුව 10-12 වතාවක් සිපගත්තාය. සනීප වෙලා මංගාවට ඉන්න සුදු අයියේ. පුතත් දැන් ඉන්නවා. ඔයා එනකම් මං එයාව බලාගන්නම්. විමුක්තිගේ හිස තෙරපි යන්නට විය. ඔහුගේ හිසේ මොනවාද පෙරලෙන්නට විය. ඇයි මහත්තයෝ? ඔවුන් අල්ලත මිරිකා ගනිද්දි වාෂා ඇසුවාය. ඔළුව රිදිනවද? ඉන්න, මං අත ගන්නම්. වාෂා ඔහුගේ හිස අත ගෑවි ඇගේ පපුවටම ඒ හිස තබාගෙන. එහෙනම් යාළුවනි, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට. මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.